ටෙස් ක්‍රිකට් පිටියේ සුවිශේෂ කඩීමක් අමතක නොවන විදිහට පහු කරපු සුපිරි තරු අටක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ලෝකයේ ටෙස් ක්‍රිකට් වංශකතාවේ තමන්ගේ සියවන ටෙස් තරඟයේ ලකුණු 100ක් ලබාගෙන ඒ සමරපු ක්‍රීඩකයෝ ගැන තමයි මේ කතාව. ටෙස් ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ සියවෙනි ටෙස් තරඟයේදී ලකුණු 100ක් ගහපු පළවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා තමයි කොලින් කවුඩ්රි කියන්නේ. කවුඩ්රි මේ විදිහට ශතකයක් ගතේ ටෙස් ඉතිහාසයේ තිබුණු 639 වෙනි තරඟයේදී. කවුඩ්රි මේ දක්ෂකම කළේ ටෙස් ක්‍රිකට් පටන් අරගෙන අවුරුදු 91ක් ගත වුණාට පස්සේ. ඒ කියන්නේ 1968 ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු තරගයකදී තමයි කවුඩ්රි මේ දක්ෂකම කළේ. කවුඩ්රි ශතකය අරගෙන අවුරුදු 21කට පස්සේ 1989 දී ජාවිඩ් මියෙන්ඩ තමයි තමන්ගේ සියවෙනි තරගයේදී ශතකයක් ගන්න සමත් වුණු දෙවැනි ක්‍රීඩකයා උනේ. මියෙන්ඩ ශතකය ගත්තේ ඉන්දියාව එක්ක තිබුණු තරගයකදී. මියෙන්ඩගේ මේ වාර්තාගත ශතකයේ වාර්තා වුණේ ටෙස්ට් ඉතිහාසයේ 1130 වෙනි තරගයේදී. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1144 වෙනි තරගයේදී කොදෙව් ආරම්භක ප්‍රතිකරු ගොඩින් ග්‍රිනිච් ශතකයක් ගන්න සමත් වුණා. තරගය තිබුණේ එංගලන්තය එක්ක. ඒ තරගයේ ග්‍රිනිච්ගේ සියවෙනි තරගයේ විදිහට තමයි ඉතිහාසගත වුණේ. ග්‍රිනිච් ශතකයක් අරගෙන තව අවුරුදු 10කට පස්සේ එංගලන්ත කඩුළු රකින්නෙක් වුණ ඇලෙක්ස් ස්ටුවර්ට් තමයි ඊළඟ සියවෙනි තරගයේදී ශතකයක් ගන්න සමත් වුණු ක්‍රීඩකයා වුණේ. තරගයේ තිබුණේ කොදෙව් කණ්ඩායම එක්ක. ඒ තරගයේ ටෙස්ට් ඉතිහාසයේ 1506 වෙනි තරගයේ විදිහට තමයි වාර්තා වුණේ. ස්ටුවර්ට් ශතකයක් අරගෙන අවුරුදු 5කට පස්සේ, ඒ කියන්නේ 2005 ඉන්දියාව එක්ක තිබුණු තරගයකදී මේ සුවිශේෂ වාර්තාව නැවත වතාවක් අලුත් කරන්න සමත් වුණා ඒ ඉන්සමාබුල් හක්. ඉන්සමා මේ විදිහට වාර්තාගත ශතකයේ වාර්තා කළේ ටෙස්ට් ඉතිහාසයේ තිබුණු 1743 වෙනි තරගයේදී. රිකී පොන්ටිනු තමන්ගේ සියවෙනි තරගයේදී ශතකයක් ගන්න සමත් වුණු ක්‍රීඩකෙක්. පොන්ටින් එක ශතකයක් නෙමෙයි තමන්ගේ සියවෙනි තරගයේදී ශතක දෙකක්ම ගන්න සමත් වුණා. තරගයේ තිබුණේ දකුණු අප්‍රිකාව එක්ක. මේ තරගයේ ටෙස්ට් ඉතිහාසයේ 1780 වෙනි තරගයේ විදිහටයි වාර්තා වුණේ. ටෙස්ට් ඉතිහාසයේ තිබුණු 2049 වෙනි තරගයේදී හිටපු දකුණු අප්‍රිකා නායකයෙක් වුණු ග්‍රැහම් ස්මිත් ශතකයක් ගන්න සමත් වුණා. තරගයේ තිබුණේ එංගලන්තයත් එක්ක. මේ තරගයේ ග්‍රැහම් ස්මිත්ගේ සියවෙනි තරගයේ විදිහට තමයි වාර්තා වුණේ. අම්ලා තමන්ගේ සියවෙනි තරගයේදී ශතකයක් ගන්න සමත් වුණා. ප්‍රතිවාදියා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම. 2017 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදී තමයි අම්ලා මේ වාර්තාව අලුත් කළේ. ඒ තරගයේ වාර්තා වුණේ ටෙස්ට් ඉතිහාසයේ 2247 වෙනි තරගයේ විදිහට. අවුරුදු 140ක් වෙන ටෙස්ට් ඉතිහාසයේ තරඟ 2300කට ආසන්න තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දහස් ගණනක් අතරින් මේ වාර්තාව පිහිටවන්න සමත් වෙලා තියෙන්නේ ක්‍රීඩකයන් 8 දෙනෙක් විතරක් වීම තමයි මේ වාර්තාවේ තියෙන සුවිශේෂිත්වය. මේ වගේ ක්‍රිකට් පිටියේ සුවිශේෂ වාර්තා බලන්න ඔයාලා තාමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලෙන් ඔබට සුබ දවසක්.